මේ අතර මෙරට ජනගහනයෙන් 76ක් ආහාර අනාරක්ෂිත භාවය නිසා ආහාර සම්බන්ධයෙන් විකල්පන්ට යොමු වී සිටින බව ලෝක ආහාර වැඩපිළිවෙළ පෙන්වා දෙනවා. මෙරට ආහාර ආරක්ෂිත අධීක්ෂණය පිළිබඳ 109 තම වාර්තාව එළිදක්වමින් ලෝක ආහාර වැඩපිළිවෙළ සඳහන් කළේ ජනගහනයෙන් 73ක් මිලින් මෙන්ම පෝෂණයෙන් අඩු ආහාර සඳහා යොමු වී ඇති බවයි. 52ක් ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර ජනගහනයෙන් 40ක් ආහාර වේල් සංඛ්‍යාව කපා හැරීමට පෙළඹී සිටින බව වාර්තාවයි. 52ක් ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර ජනගහනයෙන් 40ක් ආහාර වේල් සංඛ්‍යාව කපා හැරීමට පෙළඹී සිටින බව වාර්තාවේ සඳහන්. ඊට අනුව ආහාර අනාරක්ෂිත භාවය වැඩි වශයෙන්ම බලපා ඇත්තේ දකුණු පළාත වන අතර එහි ජනගහනයෙන් අඩක් පමණ එනම් 48% ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළමින් සිටිනවා. සබරගම පළාතේ 45%ක්ද උව පළාතේ 43%ක්ද ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර මධ්‍යම පළාතේ එම ප්‍රතිශතය 36%ක්. මිටමතරව උතුරු මැද පළාතේ ජනගහනයෙන් 35%ක්, බස්මහිර පළාතේ 33%ක් සහ වයඹ පළාතේ 31%ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් බලපෑමට ලක්ව සිටිනවා. ලෝක ආහාර වැඩපිළිවෙළ සඳහන් කරන පරිදි ආහාර අනාරක්ෂිත භාවය අඩුවින්ම බලපා ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලටයි. එම වාර්තාවේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතේ ජනගහනයෙන් 26%ක් සහ උතුරු පළාතේ ජනගහනයෙන් 25%ක් මෙලෙස ආහාර අනාරක්ෂිත භාවයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.